කළුප ඇති ත්‍රී රෝද රථයක් තුළ පුද්ගලිකු ඝාතනය කර ඇති බවට ලැබුණු තොරතුරකට අනුවයි කුරුඳුවත්ත පොලිසිය විමර්ශන ආරම්භ කළේ. මෝටර රථ දෙපාර්තමේන්තුව සිදු කළ විමසීමේදී හෙළිවුණේ ත්‍රී රෝද රථය මිද්දිනී ප්‍රදේශයේ පදිංචි පුද්ගලිකුට අයත් බවයි. එහි අයිතිකරු සඳහන් කර තිබෙන්නේ ඔහුගේ ඥාතියෙකුට ත්‍රී රෝද රථය කුලී පදන මත ලබා දී තිබූ බවයි. බෑතර සිරුර හමු ස්ථානයේදී මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව සිරුර පොලිස් මෘත ශරීරාකාරයට රැගෙන යාමටයි කටයුතු කෙරුණේ. ත්‍රී රෝද රථයක ගමන් කරපු පුද්ගලයෙක් ඇස්වාටුව දෙසින් වෝට් පෙස දෙසට ගමන් කරනවා. ඒ වගේම පිටුපසින් තවත් ත්‍රී රෝද රථයක් ගමන් කළා. මේ පුද්ගලයාව නවත්තලා යම්කිසි අවහිර කිරීමක් කරලා ඔහුට පහර දීමක් සිදු කරලා තියෙනවා. ඒ පහර දෙන අවස්ථාවේ යම්කිසි ආකාරයක තියුණු උල්ලායුධයක්ින් වෙන්නට පුළුවන්. පපුව ප්‍රදේශයට ඇන තිබෙන තව තමයි නිරීක්ෂණය වෙන්නේ. ඒ තුවාලය නිසාම ඔහු මිය ගිය තත්ත්වයක් තමයි දැනට නිරීක්ෂණය වෙන්නේ. මනුෂ්‍ය ඝාතනය සිදු වුණේ කුමන කාරණයක් නිසාද යන්න මෙතෙක් අපිට අනාවරණය වෙලා නැහැ. ඒ වගේම මෙතෙක් සැකකරුවන් කවුරුත් අත්අඩංගුවට අරගෙන නැහැ. මනුෂ්‍ය ඝාතනය කුමන කාරණයක් නිසා සිදු වුණාද, පෙර යම්කිසි ඇතිවෙච්ච අමනාපකමක් නිසා, නැත්නම් මොහොතකට පෙර ඇතිවීම පුද්ගලයන් එක්ක ඇතිවෙච්ච යම්කිසි ආරවුලක් නිසා සිදු වුණාද, නැත්නම් මේ සංවිධානාත්මක කාරණයක්ද කියන එක පැහැදිලි නැහැ. නමුත් දැනට තියෙන තොරතුරු අනුව මෙම පුද්ගලයා යම්කිසි අපරාධයකට හෝ වෙනත් කාරණයකට සම්බන්ධයි කියලා මෙතෙක් අනාවරණ වීමක් නැහැ.